මේ ආයවැය ඉදිරිපත් කරන වෙලාවේදී ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයකට මෙතන එක් කරන් ගියා. මම දැක්කා ප්‍රසන්න රණතුංග මහත්මත් නිකන් පුදුම වුණා මේ කොළඹ ගෙවල් 50000ක් ඔප්පු ලබා දෙනවා කිව්වම. මේ කොළඹ ගෙවල් 50000ක් නෑ ඔප්පු ලබා දෙන UDA එකට. ඒක බොරුවක්. ජනාධිපතිතුමා මේ වගේ සුරංගනා කතාම තමයි කියන්නේ. මේක බොරුවක්. මේක සාගල රත්නායකට කොළඹ නගරෙන් ඡන්ද ඉල්ලන්න නගරය තුලට ඇතුළු වෙන්න දාපු ගුණ්ඩුවක්. අපි හැබැයි අභියෝග කරනවා සාගල රත්නායකට හරි රවි කරුණානායකට හරි පුළුවන් නම් අපිත් එක්ක ඡන්ද ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. අපි අභියෝග කරනවා. ගියේ මහමැතිවරණ මම ඔහොම අභියෝගයක් කරා. 200ක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා වැදකොළඹ රැස්වීමක් තියන්න කියලා ඉවරලා. අලුත් කඩේ ඇවිල්ලා තිබ්බා. 200ක් හිටියා පොලිස් නිලධාරීන්. ජනතාව හිටියේ 50යි. ඔබතුමාගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන් 42.5යි. සමස්ත ආයවේ 101.1යි. හැබැයි ජනාධිපතිගේ වැය ශීර්ෂය දෙගුණයක් කරගෙන තියෙනවා. අපි වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අවුරුදු 20ක් හිටපු මිනිස්සු. එතුමා හිතන විදිහ අපි දන්නවා. උදේට නැගිට්ටාම කියන විදිහ දන්නවා. හෙට උදේට කියන්නේ මොකද්ද කියලා දන්නවා. අපේ වීරසිංහ මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉගෙන ගන්න නැත්තම් පස්සේ එන්න මම කියලා දෙන්නම්. හොඳේ? එතුමා කුමන්ත්‍රණ කරා කියලා කිව්වා නායකතුමාට. ඒ කුමන්ත්‍රණ කරේ හින්දා තමයි නායකතුමාට කවදාකවත් දිනන්න බැරි වුනේ. අපි තමයි එතුමා ජනාධිපති කරේ. මතක තියාගන්න. එයාගෙන් වැඩ කරගන්න ක්‍රමේ ඕම ගොටු අල්ලලා නෙමෙයි. පස්සේ එන්න මම කියලා දෙන්නම්. ජනාධිපතිතුමාගෙන් වැඩ කරගන්න ක්‍රමේ මම හොඳට දන්නවා. බන්දුල ගුණවර්ධන එතුමාත් දන්නවා. ගහින් නැතු වෙන්න, කහින් නැතු. කහින් නැතු වෙන්න ඕගෙන. කහින් නැතු හරිද? කොළඹ නගරේ අක්කර 900ක් තියෙනවා. පැල්පත් නිවාස 68000ක් විතර. දැන් මේ නිවාසවල ජීවත් වන අය අග නගරයේ ආර්ථික මර්මස්ථානවල ජීවත් වෙන්නේ. ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල ටික තියෙන කොළඹ නගරේ. මේ මිනිස්සුන්ගේ දරුවන්ට ඒකේ අවස්ථාවක් නැහැ. ලංකාවේ තියෙන හොඳම කම්පැනි ටික කොහොම තියෙන කොළඹ. ඒ මිනිස්සුන්ට රස්සාවක් නැහැ ඒකේ. වැඩිමනොත් රස්සාවක් හම්බෙන්නේ ඒ කම්පැනි වල ටොයිලට් ක්ලීන් කරන්නයි, පියන් ජොබ් එකක් කරන්නයි තමයි. ලංකාවේ තියෙන හොඳම ඉස්පිරිතාල ටික තියෙන කොළඹ. මේ මිනිස්සුන්ට ඒවයින් බෙහෙත් ගන්න බෑ. ලංකාවේ තියෙන හොඳම හෝටල් ටික තියෙන කොළඹ. ඒ මිනිස්සුන්ට ඒකෙන් කෑම වේලක් ගන්න බෑ. ජනාධිපතිතුමාට මම අවුරුදු එකහමාරකට කලින් මෙන්න මේ ලොබිය කිව්වා. මේ අක්කර 900ක් මූල්‍ය ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා, තොරතුරු තාක්ෂණ ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා, අනෙකුත් ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා ඐඩෙන්ටිෆයි කරලා අක්කර හතරක් තියෙනවනම් අක්කරයක මිනිස්සුන්ට ගෙවල් දීලා ඉතුරු අක්කර තුන පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන්න කියලා. එකක් මතක තියාගන්න, ෆයිල් උදුරන්න පුළුවන්. ඔය දඟලන්න වෙන්නේ මාස 6යි තව. ඊළඟට එන්නේ හොඳට මතක තියාගන්න දඟලන අය ඔක්කොම ප්‍රේමදාස ආණ්ඩුව කන්නේ. අපේ අමාත්‍යාංශ මේ රටේ සංවර්ධනයේ මනින මිනුම් දණ්ඩක්. මේ වන විට ඩොලර් වලට දිවාස සල්ලි කිරීම තුලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් අපි උපයාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20කට ආසන්නයි. මේ යටතේ අලෙවි කර ඇති නිවාස සංඛ්‍යාව 13. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ දේපළ 14ක් සඳහා ආයෝජන යෝජනා කැඳවල කරලා තියෙනවා. රුපියල් මිලියන 1500කට ආසන්න වටිනාකම් ඇති දේපළ ආයෝජකයන්ට බැහැර කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ලබන වසරේදී රුපියල් මිලියන 10500ක් පමණ වටිනා ඉඩම් ආයෝජකයන්ට බදු දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ලොව පිළිගත් හෝටල් ශ්‍රේෂ්ඨ ආයෝජක වෙත විසුම් පාය ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මන්ත්‍රී පිහිටි ඉඩමක් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. කොළඹ නගරයේ සියලු ඉඩම් ටික එකවු කරගෙන ආයෝජකයන්ට දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් අක්කර 116ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය කරගන්න ලබා ගන්න පුළුවන්කම ලැබුණා. චීන රජයේ ආධාරය ඇතිතේ නව නිවාස ව්‍යාපෘතිය. අපි ආරම්භ කරනවා ඊට අදාළ ගිවිසුම් වලට අපි පෞගිය සඳහස්සන් ලැබුවා යුවන් මිලියන 552ක්. චීන රජයේ බිලියන 24.4 දීලා තියෙනවා. හැබැයි ලංකාවේ ආණ්ඩුවේ එකට මිලියන 3472ක් දාන්න ඕනේ. ඒකට ප්‍රතිපාදන තියෙනවද? නිවාස සංඛ්‍යාව යම් ප්‍රමාණයකට අඩු කරලා අපේ දායකත්වය අඩු කරලා කටයුතු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මේ ගෙවල් හදනවෙන් ගෙවල් 108ක් කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන් සඳහා අපි විවිධභාවයෙන් ලබා දෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී ඉදිරිපත් කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොන වෙනස කරනවා කියලා මොන බොරුව කියලා බලයටපත් වුණත් මේ රටේ නිදාසින් පස්සේ තිබුණ ආණ්ඩුව වලින් වැඩි ප්‍රමාණයකට විශේෂයෙන් 1977න් පස්සේ බලයටපත් වෙච්ච කිසිම ආණ්ඩුවකට වර්තන ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න බැරි වුණා. සියල්ල කළේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරන්. ගණ්ඩ ණය ප්‍රමාණය මදි වෙනකොට ගිනි පොලියට වෙළඳ පොල්ට ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා ණය ගත්තා. ඒකත් මදි වෙනකොට සල්ලි අච්චු ගැහුවා. අමුණාසලා කාගෙන් හරි අහනවා අපේ ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා රාජයෝගයක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ජනාධිපති වුණා කියලා හිතමු. හෙට දැන් ඔබතුමාලා ආණ්ඩුව අරගෙන පාර්ලිමේන්තුවකුත් හදාගෙන ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යන්න ඕනේ වියදම ප්‍රමාණවත් ආදායම පෞගිය කාලය තුලම ලැබිලා නැත්තම් ඒක උත්තරයනි දෙන්න ඕනේ මේක ගුණවරමින් බැනගන්න නැතුව කොහොමද මේ ආදායම වැඩි කරන්නේ? හිර වෙලා තියෙන මුළු ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණය බිලියන 36යි. ප්‍රතිව්‍යුහගතකරණය කරන්න හදන ප්‍රමාණය 36යි. 36න් 12 පසුගිය රජය ගත්ත ටික. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තෙක් මුළු ලෝකෙම ණය හිමියෝ අපිට ණය දෙන එක නතර කරලා තියෙනවා. මේකට දේශපාලන විසඳුමක් නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.